විසියන සියවසට පෙර ලේඥාතිත්වය මත ආපු රාජ්‍ය පාලනය ජනතාවගේ ඡන්ද බලෙන් තෝරන කොට පරිවර්තන වෙනවනේ. හැබැයි එහෙත් අපේ රටේ මොකද වෙන්නේ? ඡන්ද බලිනුත් ලේ උරුමේ මත පාලනය ඉඳ පටන් ගන්නවා. අපේ ජනතාව බැරි වුණ අර ස්වාධීන අර යටත් මානසිකත්වයේ තව ආකාරකින් ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. අනාගතේ කාටද සැලසුම් කරන්නේ? ආර් ප්‍රේමදාස, පුතා සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, පුතා නාමල් රාජපක්ෂ. අපි පරිවර්තන වෙලා නැහැ. ඒක උඩ විතරක් නෙවෙයි. ඒක ඊළඟ ප්‍රාදේශීය ලේයර් එකටත් එක එන්න පටන් ගත්තා. තාත් ඇමති වෙනවා, മന്ത്രി පුතා වෙනවා හරිද? ඒ නිසා මොකද උනේ? දූෂිත ප්‍රභූ තන්ත්‍රයක් අතට අපි දේශපාලන ධාරා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා දාලා යද්දි බාරගත්තා. සජිත් ප්‍රේමදාස මහතා බාරගත්තේ නැහැ. ඔය චෝදනාව කරනවනේ. සජිත් ප්‍රේමදාස කිව්වේ රට බාරගන්න බැහැ කියලා නෙමෙයි. බාරගන්නව නම් කොන්දේසි හතරක් ඉදිරිපත් කරා. පළවෙනි කොන්දේසි තමයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත්වන දිනය පැහැදිලිව අපිට කියන්න ඕන කියලා. දෙවෙනි එක තමයි කිව්වේ ජනබලයක් නැතුව ආණ්ඩුවක් බාරගන්න නිසා මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන කියලා. තුන්වෙනි එක තමයි අපි කිව්වේ කැබිනට් මණ්ඩලයේ පත්කිරීම ජනාධිපතිවරයාගේ එකගතාවෙන් පමණක් නෙවෙයි අගමැතිවරයාගේ නිර්දේශයෙන් පත් කරන්න ඕන කියලා. ඒ වගේ කොන්දේසි ගණනාවක් තමයි අපි ඉදිරිපත් කරේ. මේ රාජ්‍ය සේවක ඉල්ලීම් දිනා දෙන විදිය, දිනා දෙන දවස ඉෂ්ට කරන්න පුළුවන් විදිය කියන්න කරුණාකරලා. රජයේ සේවකයා, පෞද්ගලික අංශයේ සේවකයා, ස්වයං රැකියාව කරන මේ කාටත් යහපත් ජීවන තත්ත්වයක් ලබා දීම සඳහා වන මැදිහත් වීම තමයි ආණ්ඩුව කරන්න ඕන. ඒ සඳහා මැදිහත් වෙන්න ඕන. නැත්නම් එක එක්කෙනාට තම තමන්ට පුළු පුළුවන් විදියට හැන්දෙන් බෙදෙන එක නෙමෙයි කරන්න ඕන. වෘත්තීය සමිති නායකයන්ට තමන්ගේ ගෙදර දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව හිතන්න බැයි. මේක ඉතාම අමීරි. අපේ ගුරු මහත්ම මහත්මීන්ට මහා පාරට ගෙනල්ලා බැටන් ප්‍රහාර දෙන්න කටයුතු කෙරුවේ ඔය වෘත්තීය සමිති නායකයෝ. අනේ කරුණාකරලා මම කියනවා, හෙට අනිද්දා දවස් දෙක රාජ්‍ය සේවයේ ඔබ සියලු දෙනාම තමන්ගේ යුතුකම ඉටු කරන්න. රස්සාවට යන්න. රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිතුමා ඔබට ඇහුම් කන් දෙන්න හැම විටකම සූදානම්. එතුමා කියනවා, මම මේ වැටිච්ච තැනින් ගොඩට ගත්තා. එහෙනම් මේ වෘත්තීය සමිති නායකයන්ට බැයිද මාස 6 මේ රට හරියට ගෙනියන්න ඉඩ දෙන්න බැයිද කියලා මම අහන්න කැමතියි.